අග්‍රාමාත්‍යවරයා යාමෙහිදී අවධාරණය කළේ ප්‍රදේශීය ව්‍යාපාරිකයන්ට නීත්‍යානුකූල ඉඩම් හිමිකම නොමැති වීමේ ගැටලුව විසඳීම සඳහා සියලු පාර්ශ්වයන්ගෙන් සමන්විත සාකච්ඡාවක් කඩිනමින් කැඳවීමට කටයුතු කරන බවයි. නුවරඑළිය සංචාරක කලාපයට අමතරව භගවන්තලාව, නල්ලතන්නිය සහ නෝටන් බ්‍රිජ් නගරයේද සංචාරක කලාප බවට පත්කිරීමට පියවර ගෙනෙනවා. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී KK පියදාස මහතා ඇතුළු වෙළඳ ව්‍යාපාරිකයන් විශාල පිරිසක්ද එක්ව සිටියා. මේ ප්‍රදේශයේ වැඩියෙන්ම එන සංචාරකයෝ ශ්‍රී ලාංකිකයෝ. සංචාරකයන් ලක්ෂ 35න් අම්මෝ. ඒ බැලු මේක සංචාරක ව්‍යාපාරයක් කරන්න නම් ශ්‍රී ලාංකිකයන්ට තියෙන පහසුකම් දියුණු කරන්නටත්, ඒ වගේම විදේශිකයන්ටත් සංචාරයේ මධ්‍යස්ථානයක් ඇති කරන්න. අපි ගිය අවුරුදු දෙසැම්බර් මාසේ බොගවන්තලාව හඳුනාගත්තා. එතන හොඳ සංචාරක මධ්‍යස්ථානයක් කරගන්න ගෝල්ෆ් පිට්ටනියක් එක්ක විශේෂයෙන්ම විදේශ සංචාරකයන් මෙහාට ගියේ. විශේෂයෙන්ම ශ්‍රීපාද වැඳ පුදා ගන්නට බෞද්ධය විතරක් නෙමෙයි, Hindu අයත් එනවා, Muslim අයත් එනවා, Christian අයත් එනවා. මම වැඩි වැඩියෙන් විදේශිකයන්ුත් මුණ ගැහෙනවා. හැට නගරේ දියුණු වෙලා තියෙනවා. තලවා කැලේ නගරේ දියුණු වෙලා තියෙනවා. නානුවේ තව දියුණුවක් ඇති කරන්න පුළුවන්. ඒ නුවරඑළියේ ඉඳන් මේ පැත්තට. මේ බැලුවේ විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරය කියන්නේ. මම හිතුවා අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරේ මේක නාගරික සංවර්ධන අධිකාරියට බාර දෙන්න. මේක එක කොටසක් පූජනීය නගරේ බවට පත් කරන්නේ. පූජ්‍ය නගරේ වුමන. මේ සිරිපාද වන්දනාව ආරම්භ කරන්නේ මෙතන. අනික් අතට මෙතන ඉන්න කීප දෙනෙක් මෙහි ඉන්නේ. ඒ නිසා ඒක නව නගරයේ හැටියට සංවර්ධනය කරන්න. ඉතින් මේ දෙකටම දැන් සැලසුම් හදාගෙන තියෙන්නේ. සීතකඟුල දූෂණය වුණොත් සිරිපාද ස්ථානයේ වටිනාකම කුමක්? සීතකඟුල ආරක්ෂා කරමු. මේ නගරයේ පහසුකම් ලැබලා දෙමු. මේ අතර මස්කෙලිය මෞසා කැලේ සමන් දේවාලයේ අද උදෑසන පැවති විශේෂ ආශිර්වාද පූජාවකටද අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා. සමන් දේවාලයට ගිය අගමැතිතුමා ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව විශේෂ පූජාවකට සහභාගී වී දේවාශිර්වාදය ලබා ගත්තා.